पोलोन्नरुव पुराण ताक्षण कौतुकागारय जनपति अतिन जन ऐतिहट कतरगम असल मंगल अरंभे मणकलपुव कैंपस गन निर्देश अध्ययनयट अमति अनुकारक सभावक नुवरेलियट केबल कार ओसिया सब्बेरिनियक गिनिगनी पोलिस्पति पूजित जयसुंदर हा हिटपु आरक्षक लेखा हेमसिरि प्रणांदुयनायटे रेहिव नडु विभागे पेरवरु 11:30ट कोलंब प्रधान महिस्रात अधिकरणेदी आरंभ वुना ओउन देदेना रोहल्गतव सिरिन बेविन अधिकरणेट इदिरिपत् किरुणे नहे पास्कु इरिदा दिन त्रस्त प्रहारे संबंधेन सिदुकेरण विमर्शन वलट अदालव पोलिस्पति पूजित जयसुंदर हा हिटपु आरक्षक लेखा हेमसिरि प्रणांदुयनाय अत्तरंगुट गन्ना लेस नीतिपतिवरया पोलिस्पतिवरयाट उपदेस लबा दी तिबुना එනුව එම දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගනුනේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඔවුන් අද දිනේ දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුවයි ඔවුන්ට එරෙහිව නඩුව අද විභාගයට ගනුනේ පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තින් ජනතා අයිතියට පත් කෙරුණා पोलोन्नरुवे इदिवु पुराण ताक्षण कौतुकागारय विशालत्वयेन देवेनि वन्ने कोलंब जातिक कौतुकागारयट पमनयि එය මෙරට බිහි වූ රාජ්‍ය නායකයෙකුගේ මෙදිහත් වීමෙන් ඉදිකෙරුණු පළමු කෞතුකාගාරය දවනවා මෙරට වසර 150,000ක ශිෂ්ටාචාරයේ බිහිවීම සහ විස්මිත වාරිතාක්ෂණයේ පුනරූපණයන් මේ තුල දැකගත හැකි දේශීය තාක්ෂණයේ විධහඳක් වන කෞතුක භාණ්ඩ රැස්කිරීම මෙන්ම සංරක්ෂණයද මෙම කෞතුකාගාරය හරහා සිදුවනවා මහල් තුනකින් සමන්විත මෙහි ස්වෙන් අධ්‍යයනීය භාෂා තුනින්ම සිදුවනවා कौतुकागारे सह पुस्तकालय इदिक्रीमट वैकल मुदल रुपयाल मिलियन नवसियाक समरु पालकिय विवृत किरीमेन अनतुरुव कौतुकागारे नरंबीमट अवश्य प्रवेश पात्र संकेतात्मकव मिलती गनीम जनाधिपतितुमा अतिन सिदुवुना इन अनतुरुवाय जनाधिपति मैत्रीपाल सिरिसेन बेतितुमा कौतुकागारे निरीक्षणेट एक्कुने उत्तरमेद पलात आंडुकार सरत एकनायक वायंब पलात आंडुकार पेशुल जयरत्न उत्तर पलात आंडुकार आचार्य सुरेन राघवन्यन महत्तरुन एतलु महजन नियोजितेन पिरिसाद्द मेम अवस्थावट एक्व सिटिया सुरेंदुने कतरगम राकेमु समगिदम तेमाकर गनिमीन कतरगम असल मंगाल्य अद आरंभवनवा एहि सियलु तोरतुरु आईटीएन माध्यजालय ओस्से ओबवेत गिनेमट मेवन विटात सियलु कटयुतु सूदानम कर अवसान मंगल पेरहर अद रात्रि वीधि संचारे किरीमठ नियमित कतरगम असल मंगल्य सूदानम पिलिबंद तोरतुरु गिनेन्ने एहि सिटिन अपनियोजित चरित धनंजय අයිබෝවන් අපි මේ නැවතත් සම්බන්ධ වෙන්නේ හරෝහරා ITN කඳ සුරිඳු වන්දනාව සිදු කරන ඇසල පෙරහර මංගල්‍යයේ සිදුවන කතරගම පුණ්‍ය භූමියේ පරිශ්‍රයේ සිට විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ අද දිනේ සිට ලබන 17 වනදා දක්වා දිය කැපීමේ මංගල්‍යයේ සිදුවන දිනිය දක්වා මේ ඇසල පෙරහර මංගල්‍යයේ සියලු තොරතුරු අපි ඔබ වෙත ගෙනෙන්නට සූදානම්ින් ඉන්නවා විශේෂයෙන්ම ITN අපි මාධ්‍ය සත්කාරයක් මාධ්‍ය සම්මාදමක් විදිහට මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ බොහොම පින් සිතින් යුතුව අපි මතක් කරන්නට ඕනේ මෙවන විට සදහැවතුන් පුණ්‍යවන්තයින් බොහෝ පිරිසක් මේ භූමියට පැමිණෙන ආකාරය දැක බලා ගන්නට පුළුවන් ඒ වගේම ඔවුන් පැමිණ සිටිනවා ඒ වගේම මේ මොහොතවන විටත් මේ මැණික් ගඟෙහි දිය දෝතක් ගනිමින් ඒ සියලු දොස් පවාරණය කරමින් ඒ වගේම ඒ සියලු කටයුතු සඳහා ඔවුන් සෑදී පැහැදී පිරිසුදුවන ආකාරය දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ භූමියට පැමිණෙන සදහැවතුන්ට ඔබ වෙනුවෙන් විශේෂ ස්ථාන සකස් කර තිබෙනවම ස්ථානය සඳහා ඒ නිසා අනාරක්ෂිත ස්ථානවලට ගමන් කරන්න එපා ඒ කාරණේ අපි තාමත්ම කාරණිකව අපේ සදහැවතුන්ට මතක් කර සිටිනවා ඉතින් අද මහා මළුවේ නැත්තම් මේ ප්‍රධාන මළුවේදී සිදුවීමට නියමිතයි ඇසල පෙරහැර මංගල්‍යයේ පළවෙනි පෙරහැර වීදි සංචාරය කිරීම වල්ලියම්මා දේවාලය දක්වා ඒ පෙරහැර වීදි සංචාරය කරනවා දේව වීදියේ ඔස්සේ
ඇත්තේ. ඉතින් අපි මේ දේවාල පරිශ්‍රයේ ඒ වගේම මේ අවට තිබෙන පුණ්‍ය භූමිවල ඒ සියලු තොරතුරු අපි සූදානම් මේ හරව හරහා විශේෂ විකාශය හරහා ඔබ වෙත ගෙන එන්නට. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලු සදහැවතුන්ට අයිතින් සමගින් රැඳී සිටින්නට. මෙතර කතරගම පෙරහැර මංගල්‍යයට සමගාමීව ආරම්භ වූ පාදයාත්‍රාවද කතරගම පුදබිම වෙත ලඟා වෙමින් පවතිනවා. එහි පළමු කණ්ඩායම කටගමුව ප්‍රවේශ මාර්ගයෙන් ජනාකීර්ණ ප්‍රදේශයට අවතීර්ණ වූ බවයි එහි සිටින අප නියෝජිත චතුර සමරකෝන් පවසන්නේ. කුමන ජාතික වන උද්‍යානයේ ප්‍රධාන පිවිසෙමින් ප්‍රවේශ වුණ කතරගම කද සුරිඳු වන්දනාව සඳහා පැමිණෙන පාදයාත්‍රාවට සහභාගී වූ බැතිමතුන් ක්‍රමක්‍රමයෙන් කුමන එවැගේම යාල ජාතික වනෝද්‍යානයේ පසු කරමින් ඔබට මේ දක්මට ලැබෙන්නේ කටගමුව ප්‍රවේශයෙන් මේ වන විට කතරගම පුදබිම දක්වා ගමන් කිරීමට මේ වනගත ප්‍රදේශයෙන් පැමිණෙන ආකාරය. ඒ වගේම තමයි දින ගණනාවක් මුළුල්ලේ විවිධ අභියෝගයන් විවිධ දුෂ්කරතා මැද්දේ ඔවුන් කතරගම කඳ සුරඳුන් වන්දනාවේ යෙදෙන්නේ කතරගම කඳ සුරඳුන් වෙනුවෙන් තමන්ගේ බාරහාර ඔප්පු කිරීම. ඒ වගේම තමයි කඳ සුරඳු වෙනුවෙන් තමන්ගේ තිබෙන භක්තිය ගෞරවය ලබා දෙමින් 2019 රුහුණු කතරගම මහදේවාලේ පෙරහැර මංගල්‍යයට සහභාගී වීම සඳහා තමයි මේ ලක්දිව නන්දෙසින් පැමිණි ජනතාව මේ ආකාරයෙන් පාගමනින් පැමිණෙමින් ඔවුන් අද ආරම්භ වන රුහුණු කතරගම මහදේවාලේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වීම සඳහා ගමන් කරන්නේ. මේ යන ගමන් මඟ තුලදී අපි දැක්කා මොවුන් පරිසරයට ආදරය කරමින් ඒ වගේම තමයි සංහිඳියාව සහජීවනයේ තුලින් සංහිඳියාවේ ගමනක් ගමන් කරන ආකාරය. ඒ තමයි ලංකාවේ නන්දෙසින් පැමිණි සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමින් මේ පාදයාත්‍රාවේ තිබෙන්නා වූ සංස්කෘතියට ඒ සියලු දෙනාම අනුගත වුණා. ඔවුන්ගේ ආහාර ඒ වගේම තමයි ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ඔවුන්ගේ භාෂාව පවා සියලු ජාති ආගම් නොසලකමින් මේ පාදයාත්‍රාවට අනුගත වෙච්ච සංස්කෘතිය තුළ ඔවුන් කටයුතු කරන ආකාරය අපට දක්මට ලැබුණා. ඒ වගේම තමයි විවිධ දුෂ්කරතා අභියෝග පැමිණියත් සාමූහික බව ඒ වගේම පරිසරයට ඔවුන් දක්වන ආදරය නිසා මේ කිසිම උපද්‍රවයක් ඔවුන්ට වනයේ තුලදී සිදු නොවන වගේ ඔවුන්ට විශ්වාසයක් පවතිනවා. ඒ වගේම තමයි කඳ සුරඳු වෙනුවෙන් ඔවුන් පුද පූජා පවත්වන්නට යන ගමන් මඟ තුලදී කඳ සුරඳුන්ගේ පිහිට ආරක්ෂාව නොවැඩුව ඔවුන්ට ලැබෙන බව ඔවුන්ට විශ්වාසයි. ITN අපි නිරන්තරයෙන්ම මේ පාගමනේ තොරතුරු ඔබ වෙත අරගෙන ආවා වගේම තමයි අදින් ආරම්භ වන මේ රුහුණු කතරගම මහදේවාලේ ඇසළ මංගල්‍යයේ සියලු තොරතුරු ඔබ වෙත අරගෙන ඉන්නට මේ දින ගණනාව මුළුල්ලේම අපි සූදානම්. අපි ආරාධනා කරනවා ITN සමගින් රැඳිලා ඉන්න ITN වෙනුවෙන් ගෑන් සංජය සුරේෂ් වේලරත්න පසිඳු දීමන්ත සමගින් මම චතුර සමරකොන් කටගමුව ප්‍රවේශ මාර්ගයේ සිට හරෝහරා ITN කඳ සුරිඳු වන්දනා කතරගම ඇසළ මහ පෙරහර මංගල්‍යය ජූලි 3 වනදා සිට ජූලි 17 වනදා දක්වා මඩකලපුව කැම්පස් ආයතනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ නිර්දේශ අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ සභාපතිවරයා බැටික්ලු කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සම්බන්ධයෙන් වන නිරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළා. එම වාර්තාවේ අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස යොමු කර තිබෙනවා. ඒ අනුවයි අදාළ නිර්දේශ අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කෙරුණේ. දෙස් විදෙස් සංචාරකයන්ට ඉහළ ආකර්ෂණයක් සහිත නුවරඑළිය ප්‍රදේශයට කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඒ අනුව නානෝය සිට සිංගල් ට්‍රී කන්ද හරහා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතයි. එය ඇමරිකා ඩොලර් මිලියන 50ක ආයෝජනයක්. නානෝය දුම්රිය ස්ථානය නුවරඑළිය තුරංග තරංග පිටිය හා සිංගල් ට්‍රී කඳු මුදුන යා කරමින් කුරුණු 21ක් මත කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. මගින් දස දෙනෙකුට ගමන් කළ හැකි කුටි 86කින් සමන්විත වන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපනය සැලසුමයි. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ යෝජනාවද කැබිනට් මණ්ඩලය අනුමත කළා. සමෘද්ධි හිමිකම් නැති පවුල් සඳහා අලුතින් එම හිමිකම් ප්‍රදානය මේ දිනවල සිදුවනවා. එහි තවත් අධිරක් නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේදී ක්‍රියාවට නැංවුණා. මේ සමෘද්ධිය කියන්නේ හුදෙක්ම සහන ලබා දීමේ වැඩපිළිවෙළක් නෙමෙයි. ඒ සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක එකතු වෙලා තමන්ගේ තියෙන අවස්ථා
දන්තින ජීවන රටාව වෙනස් කරලා අලුත් මාර්ග හොයාගෙන අලුත් විදියට සිතලා අලුත් ගමනක් යන්නට සියලු දෙනාම හිතට ගන්න ඕනේ. සමෘද්ධිය මේ પરම්පරාවෙන් තව પરම්පරාවකට මාරු කරන්න නම් හිතන්න එපා. දෙමව්පියෝ සමෘද්ධි ගත්තා හෙට දිනේදී මගේ දරුවන්ටත් සමෘද්ධිය උරුම කරන කියන තරක කරුණා කරලා ඉන්න එපයි කියලා මම මේ අවස්ථාවේදී කියනවා. නාත්තණ්ඩිය මැතිවරණ කොට්ටහසේ මහවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 485කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් තල්විල ප්‍රදේශයේදී මෙම උත්සවය පැවැත්ුණේ. නාත්තණ්ඩිය මැතිවරණ කොට්ටහසේ සියලු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ආවරණය වන පරිදි තෝරාගත් සමෘද්ධිලාභී පවුල් සඳහා හිමිකම් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙතර කෑගල්ල ප්‍රදේශයේ පවුල් 1400කට අධික සංඛ්‍යාවකට සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කිරීම කෑගල්ල මොරගල සිරිනන්දන විද්‍යාලතන පිරිවෙන් විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ කෑගල්ල සංවිධායක ලිලන් අමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. දුප්පත්කම කියන එක අපිට පක්ෂපාත ભેදෙන් ආගම් ભેදෙන් ಜಾති ભેදෙන් සලකුණු කරලා පැත්තකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අතීතයේ සිද්ධ වෙලා තිබ්බ එක සමුදිය ලබා දෙනකොට පක්ෂපාතකම් හොයලා එහෙමයි දුප්පත්කම වර්ගීකරණය කළා තිබ්බේ. නමුත් ඒ නිර්ණායක පසකර දාලා අපි රටට සපත කළපු ප්‍රතිපත්ති මාලාව වෙනුවෙන් සැබෑ දුප්පත්කම තියෙන්නේ කොතනද? එතනට විසඳුම ලබා දීම වෙනුවෙන් තමයි අපි ක්‍රියාත්මක වුණේ. රත්නපුර ඕපනායක ප්‍රදේශයේ සමෘද්ධි ලාභින් සඳහා සමෘද්ධි ප්‍රදානය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සමෘද්ධි ලාභින් 1037 දිනක සඳහා මෙහිදී සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කෙරුණා. අද රට හරි වෙනස් තැනකට ඇවිල්ලා තියෙනවා. මේ වෙනස තවදුරටත් තීව්‍ර කරගන්න. හැමදාම ඉන්න තැනින් එහාට යන්න නම් ඔබ තවදුරටත් ඉදන්න ඕන. ඔබට සමෘද්ධිය දීලා අවුරුදු දෙක තුනකින් ඔබ සමෘද්ධිමත් මිනිහෙක් කරන්න. සමෘද්ධිමත් පවුලක් කරන්න. Tamange daruwata samruddhiya himikam noyena taatthamma kene bawata patwenna rukulak denona eka thamai wedagaththenne. Anne eka para kapanna api usaha ganna. Sa api hitenama anagatheedi samruddhi samvardhana niladhari denu ekkalla oun puunu karala yawanna ona oba negittwanna honda devanta wedasarahanakata. Eka man hitana amatyansaya awashya piyawara gani. Loku weda kotasak karanna api aarambha karala thiyena. බෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාවේ එල්ලුම් ගස යලි ක්‍රියාත්මක කිරීම වැරදි පූර්වාදර්ශයක් බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ මඩුවන්වල සාරානන්ද විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වමින් හිටපු කතානායකවරයා සඳහන් කළේ එල්ලුම් ගහ යලි ක්‍රියාත්මක වීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරන බවයි. आदर्श बंडार नायक महात्म्यांडार नायक महात्म्यात्मक श्रीलंका निदास पक्ष बहुत मंत्री संख्या विरुद्ध හලාවත ආරච්චි කටුව මුතුපන්තිය ගම්මානයේ උග්‍ර මුහුදු කාදණයකට ලක්වෙමින් පවතිනවා. එම කාදණය වළක්වා ගැනීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවෙන ලෙසයි දීපර ජනතාව ඉල්ලා සිටින්නේ. මුතුපන්තිය ගම්මානය මුහුදෙන් සහ කලපුවෙන් වට වී ඇති අතර එම ගම්මානයේ වෙසෙන දීවර පවුල් සංඛ්‍යාව 268ක්. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ දීවර කර්මාන්තයයි. ගම්මානයේ උතුරු දෙසට වූ වෙරළ තීරය මීටර් 150ක් පමණ අභ්‍යන්තරයට කාදණය වී තිබෙනවා. මේ හේතුවෙන් උඩප්පුව දක්වා ගමන් කරන්නා වෙරළ මාර්ගයේද කැඩී ගොස් ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. කාදණය අවම කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිකළ ගල්වැටිවලටද තනින් තන හානි සිදුව තිබෙනවා. දැන් ගල්වැටි දැම්මා ගල්වැටි දාලා තියෙනවා මේ තාම වෙරළ කඩාගෙන එන එක තමයි වෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ටික ටික කඩාගෙන එනවා මොකක් හරි විසඳුමක් තව ගන්නවා නම් තමයි ලොකු දෙයක් ඉතින් මේ දැන් මේ ගල්වැටි ටික දාපු එක එච්චර සාර්ථකයක් නෑ වගේ තමයි පේන්නේ ගමේ ටී 3ක් විතර වගේ ගැහුවා නම් මෙච්චර මේ ගල්වැටි ඕනේ නෑ ටී 3ක් විතර ගහපු ගාම තොටි පොළවල් ලිබේම හැදෙනවා ඉතින් ඒ බල දාලෙන්ට අපි කොතර හරි කමන්න කියන්නේ මේක කොමාරි අපි ගම ආරක්ෂා කරලා දෙන්න කියලායි කියන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සෑම උත්සාහ අපගේ දැනුවත් කිරීම මත යාලා මේකට සම්බන්ධ වුණත් ලොකු උත්සාහයක් දරනවා ඇත්තම මේ වෙනකොටත් යාලා මේක මේ ගම බේරලා දෙන්න
අප මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ උතුරු කලාපය භාර ඉංජිනේරු සකුන්ත පද්මසිරි මහතාගෙන් විමසීමක් කළා. තාවකාලික වෙරළ මාර්ගය වෙරළ කාදනයේ හේතුවෙන් යම්කිසි හානි වීමකට ලක් වෙලා තියෙනවා. ඊට පිළියම් වශයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගමේ ජනතාවගේ සහයෝගය ඇතිව මීටර 150ක පමණ දිගින් යුක්තව හදිසි වෙරළ ආරක්ෂක ව්‍යුහයක් මේ වන විට ඉදි කරමින් පවතිනවා. රටවෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ මොනරාගල දිස්ත්‍රික් වැඩසටහන තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. අද දිනේද වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව එහි සිටින අප නියෝජිත ඉන්දික තුෂාර පවසනවා. ලක්ෂ 5කට ආසන්න ජන සංයුතියකිනුත් මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රටවෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවේ තුන්වන දිනය අද දවසේදී තමත් සාර්ථක ලෙස ආරම්භ වුණා. මේ මොහොතේදී මා සිටින්නේ මොනරාගල දිස්ත්‍රික් පුස්තකාල ශ්‍රවණාගාරයේදී වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විශේෂ උපදේශාත්මක වැඩසටහනක් මේ මොහොතේදී පැවැත්වෙනවා. ඔවුන් වෙනුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක් ආවරණය වෙන විදිහට මේ දවැන්ද වැඩසටහන දවස් 6ක් පුරාවටම දීර්ඝ කාලයක් මේ මොහොතේදී පැවැත්වෙනවා. ඉතින් මේ විදිහට වැඩසටහන් ගණනාවක් මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් අද දවස පුරාවටමත් ක්‍රියාත්මක වුණා. ජනාධිපති ලේකම් කාර්යාලය සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක් කේන්ද්‍ර කර ගනිමින් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා. දුෂ්කර පළාත්වල ජීවත් වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීම වැඩසටහනේ අරමුණයි. මොනරාගල දිස්ත්‍රික් පුස්තකාල ශ්‍රවණාගාරයේදී වැඩිහිටි ප්‍රජාව නීති පිළිබඳ දැනුවත් කිරීමේ උපදේශනාත්මක වැඩසටහනක්ද මෙහිදී ක්‍රියාත්මක වුණා. මොනරාගල දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයන්ට රෝදපුටු ලබා දීමේ වැඩසටහනක් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මීට සමගාමීව ආදායම් උත්පාදන මාර්ග සඳහා ජනතාව පෙළඹවීමේ පුහුණු වැඩසටහනක්ද පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. විශේෂ ආයුර්වේද වෛද්‍ය සායනයක් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ වූ අතර ජංගම සේවාවක්ද සංවිධානය කර තිබුණා. ග්‍රාම ශක්ති වැඩසටහන මෙන්ම පරිසර පවිත්‍රතා වැඩසටහන් ඇතුළු තවත් වැඩසටහන් රැසක් අද දවස පුරා ක්‍රියාවට නැංවීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ. ග්‍රාම ශක්ති ස්මාර්ට් ශ්‍රී ලංකා ඩෙංගු නිවාරණ මද්‍රව්‍ය නිවාරණ වැනි වැඩසටහන් ගණනාවක් මේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සුබ සිද්ධි වෙනුවෙන් සූදානම් කර තිබෙනවා. තවත් මේ පිළිබඳ තොරතුරු ඔබට ගෙන මේ බලාපොරොත්තු වෙන මම දැනට සමු ගන්නවා සුනිල් පෙරේලා චමිලානන්ද සමගින් මම ඉන්දික තුෂාර මොනරාගල සිට. ස්තුතියි ඉන්දික තොරතුරු ගෙනාවාට. විද්‍යාත්මක වීදුරු උපකරණ බෙරටදීම නිෂ්පාදනය සහ පිළිසකර කිරීමට තරුණ විද්‍යාඥයින් පිරිසක් එක්ව සිටිනවා. ඊලංකාපුර නමින් බහුමාධ්‍ය සජීවීකරණ විද්‍යුත් අධ්‍යාපනික වැඩසටහනක් සහ නව පරිගණක ක්‍රීඩාවක් හඳුන්වා දීමටද ඔවුන් සමත්ව සිටිනවා. මහා බල ඇති දසින් රාවණ තේජසින් නිපදී මෙම නව නිෂ්පාදන කැලණිය විශ්වවිද්‍යාලයේ හා බ්‍රිතාන්‍යයේ ග්ලාස්කෝ විශ්වවිද්‍යාලයේ අතර පැවති ජීව රසායන විද්‍යා සහයෝගීතා වැඩසටහනක ප්‍රතිඵලයක්. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය තුළ විද්‍යාත්මක වීදුරු උපකරණ නිර්මාණ මධ්‍යස්ථානය පිහිට වූයේ ඒ අනුවයි. මෙරට විද්‍යාගාර හා පර්යේෂණ මධ්‍යස්ථානවලට අවශ්‍ය වීදුරු භාණ්ඩ මෙහිදී නිෂ්පාදනය කළ හැකි. එය රටට ආදායම් උපයාගත හැකි මෙන්ම රැකියා අවස්ථාද උදාකරන ව්‍යාපෘතියක් බවට පත්කිරීම අරමුණ බවයි රජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වුණේ. ජාතික විද්‍යුත් ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය 2017 දී අපි පිහිටුවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව. අපි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යුත් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පාඨමාලා නිපදවීම සහ ඒ සඳහා අවශ්‍ය උපදේශනය ලබා දීම සහ ඒ සම්බන්ධව පර්යේෂණ සිදු කිරීම. ඒ අනුව අපි නිෂ්පාදනය කරන ලද ද ජර්නි ඔෆ් ඊලංකාපුර නැමැති ඊලංකාපුරට චාරිකාව නැමැති බහුමාධ්‍ය සජීවීකරණ විද්‍යුත් අධ්‍යාපනික වැඩසටහන අපි කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක්. පරිගණක ශාස්ත්‍රයේ විශාල ඉල්ලුමක් තියෙනවා ඒ සම්බන්ධ දැනීම තියෙන අයට. නමුත් අපිට විශ්වවිද්‍යාලවල ඒ සියලු දෙනාම ගෙනල්ලා අධ්‍යාපන පහසුකම් සලසන්න තරම් ප්‍රමාණවත් ඉඩකඩ සහ පහසුකම් නැහැ. මේක පටන් ගත්ත මොහොතේදීම තීරුණා ලංකාවට ඕනතරම් මෘදුකාංක දෘඩාංග වගේ ඒවා ගෙනවට ලංකාව ඇතුළත මානව සම්පතේ හිගමකමක් තියෙනවා නැවතත් මේ සම්බන්ධ කටයුතු කිරීමට. ඒ නිසා තමයි අපි අදහස් කරේ මේ කාර්යයන් දෙකම ඉෂ්ට කරන්න පුළුවන් මධ්‍යස්ථානයක් පිහිටවන්න. ඒතර පළවෙනි පරමාර්ථය වෙන්නේ
එවගේ ශිෂ්‍යයන්ට විද්‍යුත් අධ්‍යාපනයට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීම දෙවෙනි අරමුණ වෙන්නේ ඒ සඳහා අවශ්‍ය කරන මානව සම්පත දියුණු කිරීම ලංකාව තුළ මේ විදුලි උපකරණ නිර්මාණ මධ්‍යස්ථානය එක පර්යේෂණයකට පමණක් නෙවෙයි එක අංශයක පර්යේෂණයකට පමණකුත් නෙවෙයි රසායන විද්‍යාව භෞතික විද්‍යාව උද්භිද විද්‍යාව වෛද්‍ය විද්‍යාව මේ සියලු පර්යේෂණයන්ට එකසේ උදව් වෙන මධ්‍යස්ථානයක් එතකොට අපේ මධ්‍යස්ථානය තුළ විද්‍යාගාරයේදී එදිනදා භාවිතා කරන වීදුරු උපකරණ සැකසීම ඒ වගේ මේවා පිළිසකර කිරීම කරනවා විසුතුරු භාණ්ඩ වීදුරු භාණ්ඩ ඒවත් සැකසීම කරනවා නමුත් අපි මූලික තැනක් දෙන්නේ විද්‍යාගාරවලදී භාවිතා වෙන විශේෂිත වර්ගයේ අධික උෂ්ණත්වවලට ඔරොත්තු දෙන වීදුරු උපකරණ සෑදීම සඳහායි දැන් අවධානය ක්‍රීඩාතුරතුරු වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනීය පිළිබඳ වාර්තාව ලබන සතියේ ඉදිරිපත් කරන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. එංගලන්තයේ සිට ITN ප්‍රවෘත්ති අංශය සමග සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එන සතියේ වෙනකොට විගණනාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවේ එනවා. ඒ වාර්තාව එනත් එක්කම තමයි අපිට තීරණ ගන්න පුළුවන්. නැත්තම් මම කවුරුරි කෙනෙක්ට දඩුවම් කරන්න උත්සාහයක් කරන කෙනෙක් ඇදිර පේන්න තිබුණා. දැන් වත්මන් සභාපතිතුමාගේ යම්කිසි හොඳක් පේන්නට තියෙනවා. මොකද එතුමා අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා, කතා කරනවා, හැම දෙයක්ම අපිට දැනුවත් කරනවා. හැමදාම ඇමතිවරු මේ විදිහටම කතා කියනවා. නමුත් මේ සුන්දර කතා යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. මමත් දෙයියන්ගේ ඊළඟ යථාර්ථයක් වේවා කියලා තමයි. මේ අතර ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයේදී නියමිත කාලයට පන්දු නොයැවීම හේතුවෙන් දෙරටේ නායකයින්ට දඩ පනවා තිබෙනවා. ඒ තරඟ ගාස්තුවෙන් 140 බැගින් අනෙකුත් ක්‍රීඩකයින්ටද තරඟ ගාස්තුවෙන් 120 බැගින් දඩ පැනවීමටයි කටයුතු කෙරුණේ. වසරක කාලයකදී ඔවුන් මෙම වරද යලි සිදු කළහොත් නායකයින් සඳහා තරඟ තහනමක්ද පැනවෙනු ඇති. ප්‍රිනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 48ක් අවසානයේ සියලු දින දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 286ක් පමණයි. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට අපගේ පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk